අද පාර්ලිමේන්තුවේදී කොවිඩ් තත්ත්වය සහ කඩිනම් ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කොරෝනා වස්සේ ගරානාව ආරම්භ කරලා තියෙනවා. දැන් අපි මේ පහුගිය ටිකේ බහුල විදිහට කතා කරපු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් මේ සරික ප්‍රතිදේහ කට්ටල මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳව අපි රටක් විදිහට අපේ රට තුල ඖෂධ නියාමන අධිකාරියක් තියෙනවා, ජාතික ඖෂධ නියාමන අධිකාරියක්. ඒ අධිකාරියේ අවශ්‍යය ගන්න ඕන. ඒ කිසිව වගකීමකින් තොරව මේ ආයතන, මේ පෞද්ගලික ආයතන ටෙන්ඩර් කැඳවලා, ටෙන්ඩර් ප්‍රදානය, ටෙන්ඩර් ක්ලෝසින් ඩේට් එක තිබුණු දෙවෙනිදා පහු වෙලා දවස් දෙකක් යනකොට ලංකාවට මේ සනික ප්‍රතිදේහ කට්ටල ටික ගෙනල්ලත් ඉවරයි. මේක අනාගත්තට පස්සේ මේගොල්ලෝ කියනවා ඒ ගෙනාවේ පෞද්ගලිකාංශේ. පෞද්ගලිකාංශයට නෙමෙයි කාට ගෙනාවා. මේ රටේ ඖෂධයක් ගේද්දි කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. ඒ පනතේ 49 වෙනි වගන්තිය පැහැදිලිවම තියෙනවා මේක දඬුවම් ලැබිය හැකි වරදක්. අවසරයකින් තොරව මේ ගෙනාවු පරීක්ෂණ කට්ටල පිළිබඳව වගකීම දරලා මේ පනත යටතේ ඒකේ තියෙන ප්‍රතිපාදනයට 49 යටතේ තියෙන ප්‍රතිපාදන යටතේ දඬුවම් දෙන්න ඕන කියන ස්ථාවරය තියෙනවා. PCR යන්ත්‍ර අපේ කුරුණෑගල රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් වල නැහැ. රජයට කොවිඩ් අරමුදලට මිලියන 1600ක් හමුණා කිව්වා. තාම මිලියන 400යි වියදම් කරලා තියෙන්නේ. 1200ක් තියෙනවා. මිලියන 8යි යන්නේ PCR පරීක්ෂණ යන්ත්‍ර කට්ටලයකට. ඒක ගන්න වැඩ වෙලක් නැහැ. නිවාස තුල මිය යාම අද වෙනකොට දරුණු තත්ත්වයක් ඇතිලා. නිවාස තුල මිය යාම මේක බරපතල තත්ත්වයක්. එතකොට මේ නිවාස තුල මිය යන සමහරු නිරෝධායන මධ්‍යස්ථානවල සිටපු අය. නිවාස තුල එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානවල ඉඳලා එළියට ආවට පස්සේ මැරෙනවා නම් ඒක බරපතල තත්ත්වයක්. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් විතරක් මේක කරන්න බෑ. මේකට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරනවා නම් එකම රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එකක් කරන්න ඕන. එක පාට ඔක්තෝබර් මාසේ 28 වෙනිදා කැඳෙව්වා ටෙන්ඩර්. දෙවනිදාට ඒක ක්ලෝස් කරා. එක දවසයි තියුනේ ඇත්තටම. වැඩ කරන දවස් බැලුවොත් එකයි තියුනේ ඉල්ලීම් කරන්න. 30 දෙනෙක් ඉදිරිපත් වුණා මේකට. ඒ දෙවනිදාට ක්ලෝස් කරා 5 වෙනිදා වෙනකොට ලංකාවට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ඇවිල්ලා ඉවරයි. දවස් 3. මගේ ඉතිහාසයක මම අහලා නැහැ මේ තරම් ඉක්මනට ප්‍රොකියුමන්ට් එකක් කරපු කාලයක්. එතකොට මෙහෙ ඉවැලියුේෂන් කරනවා අරෙන් ලංකාවට බඩු ගෙනල්ලා ඉවරයි ඉවැලියුේෂන්. දැන් මේ තියෙන සමාදාන් දෙක බලන්නකෝ. මේ ටෙන්ඩර් එකට දාලා නැද්ද ඒගොල්ලෝ? මේ ටෙන්ඩර් එකට දැම්මා. SD බයෝසෙන්සර්. කවුද? දිනාසා ප්‍රයිවට් ලිමිටඩ්. අනිත් එක ඇබොට් ඩයග්නොස්ටික්ස්. ජෝර්ජ් ස්ටුවර්ට්ස්. මේ සමාගම් දෙකම මේ එකම සමාගමේ එකක් අනිත් එකේ සබ්සිඩියර් එකක් විතරයි. මේ ලියාපදිංචියට NMR එකට දීලා තියෙන්නේ කවදද? ඔක්තෝබර් මාසේ 22. Date of issue එක 22. අනිත් එක 29 වෙනිදා දෙනවා. ඒක 29 වෙනිදාටම අනුමත කළාත් ඉවරයි. රාජි දෙමුදේ කතා අහලා දින ඇති වෙන්න. පෑගෙන පට්ටපල් බොරු කිව්වේ. ගරු කතා නැගතුමනි. මෙයා තමයි කිව්වේ කොවිඩ් එකෙන් එක්කෙනෙක් මැරුණා කියලා. මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉඳමු. නායකයා. අපිට මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කිරීමට සුදුසුයි නිර්දේශය රාජ්‍යාංශය සඳහා ලබාගෙන ගත යුතුයි කියන රෙකමදාරුව ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා වසංගත රෝග විද්‍යා අංශයෙන් ලක්ෂ 12 මාරක් මිලදී ගන්න එහෙම නැත්නම් අවශ්‍යයි කියලා කියනවා. එතකොට අපි මොකද කරේ? මේක ලබා ගන්න පුළුවන් තැන් මොනවාද කියලා බැලුවා. ඉන්දියාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය හරහා ලක්ෂ 2ක් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට කටයුතු යෙදුවා. ඒ වගේම අපි ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා ඉල්ලීමක් කරා අපිට උදව් කරන්න මේ ටික ගන්න. එතකොට යොවුන් පැවසුවා ලක්ෂ 3ක් අපිට ලබා දෙන්න පුළුවන් කියලා ඉවරලා ඒ සඳහා කටයුතු යොදන්න පුළුවන් කියලා. හැබැයි ලක්ෂ 12 මාරක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි පෞද්ගලික අංශය හරහා මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවේ. ඒ ටෙන්ඩරේ විවෘත කරාට පස්සේ ඒ තාක්ෂණික ඇගයීම් කමියකට යවනවා. ඒ තාක්ෂණික ඇගයීම මේ වනතෙක් සිදු වෙනවා. ඒක ඉවර නැහැ. ටෙන්ඩර් එක තාම කිසිදු සමාගමකට රාජ්‍යාංශයෙන් ලබා දීලා නැහැ. එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මේ වනතෙක් රාජ්‍යාංශයෙන් මිලදී අරන් නැහැ. 7-5ක් හෝ ඒ සඳහා වියදම් කරලා නැහැ. මේ වනතෙක් ඉතාවක් කිම අපි ඒක කියනවා.